ඔබ කැමැතිම ගහක් තෝරන්න අපි ඔබේ ගතිගුණ කියන්න ඔබේ උඩුසිත සහ යටිසිතෙහි සිතුවිලි අනුව ඔබේ ජීවිතයේ ගමන තීරණය වෙනවා ඒ දැනටමත් ඔප්පු වී ඇති සාධකයක්නේ ඔබේ සියලුම සිතුවිලි පැමිණෙන්නේ පිටතෙන් නමුත් ඒ සිතුවිලි ක්‍රියාවට නැන්වීමට අවශ්‍ය බීජ ටික තිබෙන්නේද ඔබ තුලයි කෙනෙකු මුදල් ගැන සිතනවා නම් ඒ මුදල් පිළිබඳව සිතුවිල්ල එන්නේ පිටතින් නමුත් ඔහුට මුදල් ඉපයීමේ ආශාව පැමිණෙන්නේ ඔහුගේ ඇතුළතින් ඔබේ යටිසිත නිතරම නිින්දේ තමයි පසුවෙන් ඉතින් ඔබ හොඳ සිතුවිලි වලින් ඔබේ යටිසිත අවදි කර හොඳ පෞෂත්වයකින් ජීවිතය සාර්ථකත්වයේ කරාගෙන යාමට උත්සාහ කළ යුතුයි. ඔන්න මම දැන් පෙන්නන රූප සටහන් බලන්න. දැන් ඒ ගස් 6න් ඔබ කැමති ගස තෝරන්න. ඔබට පුළුවන් වෙයි ඔබේ පෞෂත්වය කොහොමද කියලා දැන කියා ගන්න. එහෙනම් මුලින්ම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා video එකේ ඉස්සරහට යමු. is in idea ඔබ තෝරාගත්තේ අංක 1 ගසනම් වගකීම් සහගතභාවය සහ විනිවිද භාවය ඔබ ස්වභාවයෙන්ම වගකීම් දැරීමට හැකි බොහොම විවෘත විනිවිද භාවයකින් යුක්ත කෙනෙක්. ඒ වගේම ඔබ පොඩි පොඩි හාස්‍යජනක දේවල් කිරීමටද කැමැත්තක් දක්වයි. ඔබගේ වගකීම් සහිත බව ඔබ වෙත පැමිණෙන අභියෝග පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඔබේ තිබෙන ශක්තියන් සහ දුර්වලතා ඔබ පැහැදිලිව හඳුනාගෙන ඉන්නේ ඔබ. යමක් ලබා ගැනීම උදෙසා ඔබ සටන් කළ යුතු වුණත් ඔබ බොහොම සාමකාමී ලෙස තමයි ඒ ලබා ගැනීමට උත්සාහ කරන්නේ. ඔබ තුළ ඇති ඒ සාමකාමී බව ඔබ යන එන තැනක් ඔබේ වැඩ කරන තැනක් මේ නිවසෙත් යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ලොකු උදව්වක් වේවි. ඔබ තෝරාගත්තේ අංක 2 ගසනම් සහයෝගිතාවයේ සහ සැලකිලිමත් බව. ඔබ බොහොම සුහදශීලී සහ කා සමගත් ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු කරන පුද්ගලෙක්. එම නිසා ඔබ වටා බොහෝ පිරිසක් එක් රොක් වී සිටිනු ඇත. නොයෙකුත් විවිධාකාරයේ මිනිසුන් ඔබව ආශ්‍රය කිරීමට කැමැත්තක් දක්වයි. ඔබට ඇති ඉවසිලිවන්ත ආකල්ප නිසා ඔබෙන් උදව් බලාපොරොත්තුෙන් සිටින අය සඳහා ඔබ නිතරම ඇහුම්කම් දීමට පුළුවන් වෙනවා. ඔබ මත ඇති කර්තව්‍ය හොඳින් ඉටු කිරීම සඳහා ඔබ තුළ ඇති මේ ඉවසිලිමත් බව බොහෝ උපකාරී වෙනවා. නමුත් ඔබ ඔබට අවශ්‍ය පුද්ගලයා බවට පත්වීමට යාමේදී සමහර විට ඔබ ඔබේ අනන්‍යතාවය ඔබේ ප්‍රතිභාව ඔබෙන් ගිලිහි යනු ඇත. අන්න එයනම් ඔබේ අනාගතයේදී ඔබට පොඩි ගැටලුවක් වේවි. ඔබ තෝරාගත්තේ අංක 3 ගසන නිර්ලෝභී බව සහ තීක්ෂණ බුද්ධිය. ඔබ හොඳ පරිත්‍යාගශීලී පුද්ගලෙක් නිතරම අනුන්ට උදව් කිරීමට තමන්ගේ දෑත දිගු කරයි. ඔබ තුළ ඇති සහජ බුද්ධිය සහ කල්පනාකාරී සිතුවිලි මගින් ඔබ වෙත එන ඕනෑම ගැටලුවක් පහසුවෙන් විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඇති මේ තීක්ෂණ බුද්ධිය නිසා නුදුරු අනාගතයේ විය හැකි දේවල් ඔබට කල් තියාම දැන ගැනීමටත් පුළුවන් වේවි. ඒ අනුව ඒ සඳහා ගත යුතු පියවරවල් ඔබට ඉතා පහසුවෙන් පරිස්සමට ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබ තෝරාගත්තේ අංක 4 ගසනම් සංවේදීතාව සහ නිර්මාණශීලී බව. ඔබ කරන්නා වූ සෑම දෙයකම ඇති නිර්මාණශීලී බව නිසා මිනිසුන් අතර බැබළෙයි. ඒ නිර්මාණශීලී බව නිසා කොපමණ මිනිසුන් සිටියත් ඔබ ඔවුන් තුල කැපී පේනවා. ඔබ වෙතට පැමිණෙන නොයෙකුත් අපහසුතාවන් ඔබේ මේ නිර්මාණශීලී හැකියාව නිසා පහසුවෙන් මගහරවා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ඔබේ සංවේදී භාවය ඔබේ නිර්මාණශීලීත්වය කෙරෙහි බොහෝ උපකාරී වෙනවා. ඒ තුලින් ඔබේ ජීවිතයේ ඔබේ අරමුණු කරා පහසුවෙන් ඔබට ළඟාවීමට හැකියාවක් ලැබෙනවා. ඔබ තෝරාගත්තේ අංක 5 ගසන මහන්සි වී වැඩ කිරීම සහ කාර්යක්ෂමතාවය. ඔබ ඉතාමත් මහන්සියෙන් වැඩ කිරීමට කැමති පුද්ගලයෙක්. එම නිසා ඔබ වෙත එන සියලු අපහසුතා වලින් පහසුවෙන් මිදීමේ හැකියාව ඔබට හිමි වෙනවා. ඔබ තුල තිබෙන ස්ථීර සහ ශක්තිමත් බව ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා ඔබව නිතැතින්ම රැගෙන යනු ඇති. ඒ වාගේම ඔබ තුල තිබෙන කාර්යක්ෂමතාව නිසා ඔබ වෙත පැවරෙන සියලු වැඩ කටයුතු කලට වේලාවට කර ගැනීමට හැකි වීමෙන් ඔබ කුමන කටයුත්තක් කළත් එය සාර්ථකව පහසුවෙන් නිම කිරීමට සමත් වෙනවා. ඔබ තෝරාගත්තේ අංක 6 ගසන නිවැරදි බව සහ මනා කල්පනා ශක්තිය.
ඔබ ඉතා වේගවත් ක්‍රියාශීලී පුද්ගලෙක්. විශේෂයෙන් ඔබේ රාජකාරී කටයුතු වලදී ඒ වඩාත් කැපී පෙනෙනවා. ඔබට ඔබ ඉදිරියෙන් වැටී තිබෙන පහසු මාර්ගයේ නොවේ ඔබේ ගමනට යොදවා ගන්න. ඔබ සිතනවා ඊට වඩා වෙනස් මාර්ගයකින් Tamange ගමන සාදාගෙන මේ ලෝකේ කවදාවත් අහලා දැකලා නැති ලස්සනම තැනක් බවට පත් කිරීමට ඔබට හැකි වෙනවා කියලා. ඒ සිතවිලි අනුව නිවැරදිව ක්‍රියා කිරීමට හැකියාවක් ඇති ඔබ මේ ලෝකේ නමගිය පුද්ගලෙක් වෙනුවෙන්. එහෙනම් ඔබ තේරුවේ මොන ගසද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න යන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න ඔබට ආයුෂ බොහෝ වේවා.